ඉතින් අද කතා කරන්න හදන්නේ හොඳම යාළුවා ගැන කියවෙන චිත්‍රපටයක් ගැන. ඒ තමයි රැල්ෆ් බේකර්ස් ද ඉන්ටර්නෙට් චිත්‍රපටය ගැන. ඉතින් මේ ඇනිමේෂන් චිත්‍රපටය නිකුත් වෙන්නේ ගිය අවුරුදු නොවැම්බර් 5 වෙනිදා. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ෆීල් ජොන්සන් සහ රිච් මූර් විසින්. ඉතින් එහෙනම් අපි මුලින්ම බලමු කවුද මේ රැල්ෆ් කියන්නේ කියලා. මේ චිත්‍රපටයේ නම තමයි රැල්ෆ් බේකර්ස් ද ඉන්ටර්නෙට්. මේ කතාවේදී අපිට ප්‍රධාන චරිත දෙකක් හම්බ වෙනවා. එක්කෙනෙක්ගේ නම තමයි මේ චිත්‍රපටයේ නමේම තියෙන රැල්ෆ්. ඉතින් මේ රැල්ෆ් කියන්නේ වීඩියෝ ගේම් එකක ඉන්න චරිතයක්. ඔහු සහ ඔහුගේ හොඳම එහෙළිය වෙන වෙනළුපි වටේ තමයි මේ කතාව ගලාගෙන යන්නේ. රැල්ෆ් සහ අනිතා ඉන්නේ ගේම් මාකට් එකක. අපි දන්න විදිහට නම් ගේම් කැෆේ එකක තියෙන ගේම් වල. ඉතින් මේ රැල්ෆ් ගත්තොත් එයාට එකම යාළුවට එයා ගොඩක් ආදරෙයි. එයාව සතුටින් තියන්න රැල්ෆ් ගන්න උත්සාහය තමයි මේ චිත්‍රපටයේ පුරාවට පෙන්වන්නේ. ඉතින් ඊළඟට බලමු කවුද මේ වෙනළුපි කියන්නේ කියලා. ඉතින් ඊළඟට හම්බ වෙන චරිතය තමයි වෙනළුපි. වෙනළුපි කියන්නේ තවත් එක් කාර් ගේම් එකකින් ඉන්නේ චරිතයක්. මෙයාගේ ගේම් එකේ මෙයාගේ චරිත පොඩි දෝෂයකුත් තියෙනවා. මෙයාලා දෙන්න සහ අනිත්‍ය ඉන්නේ ගේම් කැෆේ එකක. මෙයාලා ඔක්කොම එකතු වෙන්නේ කරන්ට් එකේන මල්ටිප්ලග් එකකද. එතන නිකන් හරියට කෝච්චි ස්ටේෂන් එකක් වගේ. ඉතින් මේ වෙනළුපිගේ තියෙන දෝෂ නිසාමද කොහෙද එයා කැමති නැහැ එයා ඉන්න ගේම් එකේ රැඳෙන්නේ. ඉතින් මේ වෙනළුපි කැමති අලුත් දේවල් කරන්න. ඉතින් මේ යාළුවෝ දෙන්නගේ දෛවයේ වෙනස් කරන දේ තමයි අන්තර්ජාලය. ඉතින් ඊළඟට මේ චිත්‍රපටේ කාලරාමෝ ගැන කියනවනම් මේ චිත්‍රපටේ කාලරාමෝ වෙන්නේ දවසක වගේ කාලයක්. මුල් විනාඩි කිහිපයේදී චරිත ගැන සහ වටපිටාව ගැන පොඩ්ඩක් හඳුන්වා දීමෙන් මේ චිත්‍රපටය ආරම්භ වෙනවා. ඊට පස්සේ තමයි මේ චිත්‍රපටේ ප්‍රධාන කතාව ගලාගෙන යන්නේ. වෙනළුපිගේ ගේම් එකේ කන්ට්‍රෝල් එක කැඩිලා ඒක නැවත ඊබේ හරහා මිලදී ගැනීමට දරන උත්සාහය වටා තමයි මේ චිත්‍රපටේ කාලරාමෝ වෙන්නේ. ඉතින් මේ කතාවේදී ඔයාලට අන්තර්ජාලය ගැන හොඳ අදහසක් ගන්නත් පුළුවන්. ඒක භෞතිකව තිබුණා නම් ඒක මොන වගේ තැනක් වේවිද? කොහොමද අන්තර්ජාලය කියන්නේ? ඒ වගේම අන්තර්ජාලයේ තියෙන ඩිස්පෑම් වගේ දේවල් කොහොමද කියලා දැනගන්න පුළුවන්. මේ චිත්‍රපටය බලන ඔයාලට මුලින්ම හිතෙයි මේ චිත්‍රපටය කම්මැලි චිත්‍රපටයක් කියලා. නමුත් කියන්න ඕනෙම දේ තමයි මේ චිත්‍රපටය සුපිරි කියලා. ඒ වගේම මේ චිත්‍රපටය හරහා ඩිස්නි සමාගමේ ගොඩක් කාටුන් චරිත දෙක බලා ගන්න හැකියාවකුත් තියෙනවා. ඩිස්නි සමාගම විසින් ඉදිරිපත් කරන ඇනිමේෂන් චිත්‍රපටය අතරින් හොඳම යාළුවා ගැන පෙන්වීමට දරපු උත්සාහයක් කියලා මේ චිත්‍රපටය හඳුන්වලා දෙන්නත් පුළුවන්. ඉතින් මේ චිත්‍රපටය බලන ඔයාලට ආරාධනා කරන ගමන් මේ වීඩියෝ එක යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපි subscribe කරලා නැත්නම් අපි subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම පුංචි බෙල් අකුණ ක්ලික් කරලා අපේ වීඩියෝ ඔයාලා ළඟට ගෙන ගන්න හැකියාවකුත් තියෙනවා. ඒ වගේම අවසානයේ කියන්න ඕනේ මතක තියාගන්න කොහෙවත් නීතියක් නැහැ හොඳම යාළුවා වුණාට එයාලා එකම හිණේ දකින්න ඕනේ කියලා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමු.